දෙවැනි වගන්තියේ තියෙනවා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විවිධාන ප්‍රකාරව ගණනය කරනු ලබන 2020 අප්‍රේල් මාස පළවෙනි දිනෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා බදු අය කළ හැකි ආදායම රුපියල් මිලියන 2000ක් ඉක්මවනු ලබන යම් පුද්ගලයෙකුගේ හවුල් ව්‍යාපාරිකයෙකු හෝ සමාගමක බදු අය කළ හැකි ආදායම මත 125ක අනුප්‍රමාණයකට අය කරනු ලැබිය යුතුය කියලා. මේකේ නිශ්චිතව තියෙනවා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන වලට අනුව කියලා. ඒකට 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත ගත්තට පස්සේ මේ පනත මෙතෙක් කල තිබුණු බදු ප්‍රතිපත්තිය සම්පූර්ණ කනබිට හරවපු පනතක්. මේක හරහා විශාල බරක් යොදලා තිබුණා ජනතාවගේ අරමුදල් මත. දැන් උදාහරණයක් විදිහට සේවක අර්ථසාධක අරමුදලේ ලාභය මත සේවක අර්ථසාධක අරමුදල තමන්ගේ මුදල් ආයෝජනය කරන. ඒ ආයෝජනය කළාට පස්සේ උන්ට ඒ සඳහා පොලියක් ලැබෙනවා. ඒ පොලිය වෙනම ආදායමක් ලෙස සලකලා ඒකට 10%ක බද්දක් අය කරමින් තිබුණා. මේ පනත හරහා තමයි ඒක 14%ක බද්දක් බවට පත් කෙරේ. 14%ක බද්දක් බවට පත් කරා. ඒ කියන්නේ මේ සේවකයාගේ මුදල්, කම්කරුවාගේ මුදල් ආයෝජනය කළා හම්බෙන පොලියට පවා බදු අය කරා. දැන් මේ පනතේ ඊට වඩා ලොකු ව්‍යුහාත්මක වෙනස්කමක් කරලා තියෙනවා සමාගම කියන එක අර්ථකථනය කරන්නේ. මේ මේකේ තියෙනවා මෙන්න මේ ආ එක කියන වගන්තිය. ඒ වගන්තියේ තියෙනවා සමාගමක් කියන සමාගම යන්නේ යම් මිත්‍රශීලී සමිතියක්, ගොඩනැගිලි සමිතියක්, විශ්‍රාම වැටු පරමුදලක්, අර්ථ සාධක අරමුදලක්, විශ්‍රාම අරමුදලක්, විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් හෝ ඒහා සමාන අරමුදලක් හෝ සමිතියක් කියලා සමාගම් කියන අර්ථකථනයට ඇතුල් කරලා තියෙනවා සේවක අත්සාධක අරමුදල, සේවක බාරකාර අරමුදල, විශ්‍රාම පාරිතෝෂික අරමුදල සහ අනිකුත් සියලු විශ්‍රාම අරමුදල්. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ අලුතෙන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙන පනතේ තියෙනවා මේ 2017 පනතට අනුව තමයි බදු අය කිරීම කරන්න කියලා. එතකොට 2017 පනතේ තියෙන නිසා EPF, ETF සහ අනිකුත් විශ්‍රාම වැටු පරමුදල් සියල්ල තියෙන නිසා මේ සමාගම් කියන වර්ගීකරණය ඇතුලේ ඒ සියල්ලෙන් මේ 125 බද්ද අය කරන්න යනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සේවක අර්ථසාධක අරමුදල ගත්තොත් එහෙම ඒක 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතෙන් හැදුවේ 2020 අවුරුද්ද අවසන් වෙනකොට මේක සතුව තිබුණා රුපියල් බිලියන 2824ක්. ඒ කියන්නේ පොදුවේ ගත්තට පස්සේ රුපියල් කෝටි 28000ක දැවැන්ත මුදලක් තිබුණා. මේ මුදල හැදෙන්නේ පෞද්ගලිකාංශයේ කම්කරුවෝ ලක්ෂ 26ක් පමණ ඉන්නවා මේකේ දායක වෙලා. ඒ අයගේ මාසික වැටුපෙන් 108ක් කපා ගන්නවා සේවක අර්ථසාධක මුදලට දාන්න කියලා. ඊට අමතරව එයාගේ වැටුපෙන් 112ක් හා සමාන ප්‍රමාණයක් සේවා යෝජකයා විසින් දානවා. එතකොට මෙන්න මේ 120 ඒවා ටික එකතු වෙලා තමයි මේ රුපියල් කෝටි 28000ක තරම් දැවැන්ත අරමුදල හැදිලා තියෙන්නේ. මේක දකුණු ආසියාවේ විශාලතම මහජන අරමුදල කියලා කියනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේක මත දැන් කලින් යහපාලන ආණ්ඩුව මේ අරමුදල කරන්නේ මේ ලැබෙන මුදල තැන් තැන් වල ආයෝජනය කරලා ඒ ආයෝජනය කරන ඒවාගෙන් ලැබෙන පොලිය නැවත අරමුදලට එකතු කරනවා. එහෙම තමයි අරමුදල පෝෂණය කරනු ලබන්නේ. එතකොට පහුගිය කාලේ යහපාලන ආණ්ඩුව විවිධ ආයෝජන මත ලැබෙන පොලිය මුදලට බද්ද 10% ඉඳලා 14%ට වැඩි කරලා තියෙනවා. වැඩි කරලා මේ අර්ථසාධක අරමුදලෙන් විශාල බද්දක් ගන්න උත්සාහ කරා. දැන් මේ ආණ්ඩුව ඒ කාලයකට විරුද්ධ වෙලා දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා 125ක අධිභාර බද්දක් පනවමින් යනවා මේ සේවක අර්ථසාධක අරමුදල මත. සාමාන්‍යයෙන් 2017 අවුරුද්ද වෙනකොටත් රුපියල් බිලියන 310ක විතර මුදලක් ලැබිලා තිබුණා සේවක අර්ථසාධක අරමුදලේ මුදල් භාණ්ඩාගාර බිල්පත් සහ අනිකුත් දේවල් වල ආයෝජනය කළ වෙනත් සංස්ථාපිත සමාගම් වල ආයෝජනය කරන. එතකොට ඒක අපි ගත්තොත් ඒ 2017-18 හම්බෙච්ච මුදලම ආදායමක් ලෙස පොලියක් ලෙස ලැබෙනවා කියලා. එහෙම වුණොත් එහෙම මේ 125ක බද්දක් අය කරොත් එහෙම රුපියල් බිලියන් 75ක විතර, රුපියල් කෝටි 7500ක විතර මුදලක් මේ අරමුදලෙන් රජයට ගන්න පුළුවන් මේ පනත සම්මත කරාට පස්සේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා වැඩ ලක්ෂයක් කියලා වැඩක් පටන් ගන්නවා. එතන කියලා තියෙනවා වැඩ ලක්ෂයක් කියලා ව්‍යාපෘතියක් යනවා. එක වැඩකට මිලියනයක් වෙන් කරනවා. ඒ කියන්නේ මිලියන ලක්ෂයක් කියලා කියන්නේ රුපියල් කෝටි 10000ක් වෙන් කරනවා කියලා තියෙනවා මේ ව්‍යාපෘතිය. මේක ඊටාම පැහැදිලිව දැන් මේ ආර්ථික සම්පූර්ණ වැටිලා අධ්‍යාපනයේ සෞඛ්‍ය සියල්ල කඩාකප්පල් වෙලා, පොදු ප්‍රවාහනයේ කඩාකප්පල් වෙලා, ජනතාව මත අධික ජීවන බරක් සහ බදු බරක් පැටවිලා තියෙන වෙලාවක රුපියල් කෝටි 10000ක් මේ වියදම් කරන්න යන්නේ හරිම නිශ්චිතයි. මැතිවරණවලදී Tamanට ඕන කෙනෙක්ගේ ඡන්ද ටික කොල්ල කන්න මේ ඇවිල්ලා මැතිවරණ අල්ලසත් තමයි දෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මැතිවරණ අල්ලස දීම සඳහා සල්ලි හොයන්නේ කොහොමද?
දැන් හල්ලි හොයන ක්‍රමේ හොඳට අනාවරණය වෙනවා මේ පනත දැක්කට පස්සේ. මේකට තමයි මේ අධිභාර පනත් අරගෙන මේක ඇවිල්ලා තියෙන්නේ. මේ අධිභාර පනතේ තියෙන විදිහට සේවක අර්ථසාධක අරමුදලේ පොලිය මත අය කරොත් එහෙම 125ක බද්දා රුපියල් කෝටි 7500ක් විතර ඒකෙන් හොයන්න පුළුවන්. එතකොට බැසිල්ගේ මැජික් එක හරි පැහැදිලි. බැසිල් එක පැත්තකින් කියනවා මැතිවරණ අල්ලස් ලෙස රුපියල් කෝටි 10000ක් මුදා හරිනවා කියලා. ඒ රුපියල් කෝටි 10000න් රුපියල් කෝටි 7500ක්ම ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ පෞද්ගලිකංශ කම්කරුවෝ ඉතුරු කරපු මුදලෙන්. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පෞද්ගල මේ මේ මුදල් කාටවත් අයිති නෑ. රජය ඇවිල්ලා මේකේ බාරකරුවා විතරයි. මොකද පෞද්ගලිකංශ කම්කරුවෝ තමන්ගේ වැටුපෙන් කොටසක් ඉතුරු කරනවා තමන්ගේ වැඩිහිටියේ ආරක්ෂාව සඳහා. එතකොට ඒ ඉතුරු කරන මුදල බලා ගන්න තමයි රජයට දීලා තියෙන්නේ. එතකොට ඒ දීලා තියෙන එකෙන් මේ විදිහට බදු අය කරන්න ගත්තට පස්සේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මහ දැවැන්ත සමාගම් ධන කුවේරය මත අය කරනවා කියපු අධිභාර බද්ද අන්තිමට පනවලා තියෙන්නේ කවුරු මතද? පෞද්ගලිකංශ කම්කරුවෝ.